මට මේ අවස්ථාවේදී මතක් වෙන්නේ අපේ රනිල් මැතිඳුන් කියනවානේ වරක් කියන හිටලර් කියලා. වරික කියනවා ලිච්ෂවී රජදරුවන්ගේ තමයි මම වැඩරන්නේ කියලා. එයාලගේ උපදෙස් තමයි ම ක්‍රියාත්මක් කරන්නේ කියලා. ඔය බුරුකයන් දෙපා අපටට නම් පේන්නේ කොස්සොල් රජජගේ මුල්කාලේවගේ තමයි. මොකද මේ කොසොල් රජුරු ගැනතාවුණනේ කොසල් රජරුවන්ටත් හිටියා එදා තමන්ගේ උපදේශනය සඳහා. තමන්ගේ දැනුම රාජ්‍යපානය සඳහා උපදෙස් දෙන බමුණෝ කණ්ඩාමක් හිටියා. එ බමුණන් තුළ හිටියා විවිද්ධ ගල් බමුණනම්. කොසුරජුරු දකිනව දවසක් සීනෙන් දකිනවා හරි අපූර් සීනයක් තමන් කරන්න ගිය පාපකරමයක් හේතුකට ගැන තමන්ට ඇත්විච්චඒ සිතුවිලි ස්වභභවේ තමයි යාසිහෙන් දකින්නේ. රජුරුවන් රජුරු කොහමිතින් මේ රජ්ුරුව ඒ රජුරුවේ වෙනසක් නෑ මටනම් පේන්නේ. ඉද කිය බමුණන්ට බමුණන්ට එන්නකුවෙන් බමුණන්ට කියන මෙන්න මෙහ ොම සීනයක් කියරෑදක් මොකද කරන්න ඕන කිය. හමුණන්ගේ තියන්න යාගම තමයි. යාග හෝම. ඉ මොකද වෙන්නේ. බමුණ කියන ඕකට එලුව දහයි අශ්‍රෝ දාහයි ලමයි දායි කුකුල්ලු දාහයි රටේමඉන්න සත්තුව ඝාතනයක් ගැන තමයි යාගින් කියන්නේ. යකෝ මේ රජ්ජුරුවන්ට යහපත්ත සඳහා. ඔහුගේ මනස යහපත් කරන්න බමුණ කල්පනා කරනවා රජුරු විදරරි හිතට තමයි අපි කතා කරන්න ඕන කියලා. මං ඒටික කිව්වේ අද අපේ රජ්ජුරුවන්ටත් තින්න බමුණනොටික. ඒ බමුණොත්ව යාග තමයි හෝම තමයි ඒ අධාරදේවල් තමයි කියන්නේ. මොහදදකයන් අපි දන්න කියනවාද නැද්ද කියලා. අපිට තේරෙන්න්නන් කියනවා අහනෝ වගේ. හේතුව එදා බිලිපූජා අද මොකක්ද කරන්න අදද ශබ්ද පූජා අපි තියෙනකොට අපිට බඩගිනී කියනවොට. අපිට ඇඳුන් හැකිල කියනකොට. අපිට ජීවත් එෙන්න්න බැහැ කියල කියකොට. අපි බොහොම අමාරුවෙන් තමයි දවස ගෙවන්නේ. අපේ ළබේ ව පාසල්ලය වන්නේ බොහො අමාරුවෙන්. අපේ නෝනව ජීවත් කරවන්නේ බොහොම අමාරුවෙන්ඒ අසනීපයි එයාට දැ කුලියක් කරගෙනවා ීත්වෙන්න්න බෑ එහෙම කියෙනගම් ෘතිකය කියනවා. අපිට ගන්න වැටුපා අපේ ජීවිතය සකස්කරගන හිටපුය සමාජ ක්‍රමය තුළ මේ බදුු කැබිල්ල තුළ. අපිට ඒ ප්‍රමාණය දරන්ඩ බෑ! එසා අමාර අපට ජීවත්වෙන්න. හැමෝම කියන්නේ අමාරු ජීවත්වෙෙන්න්න. එතොට එහෙම ජීවත්වෙන් අමාරුයි කියලා විශ්ව විද්‍යාල ශිෂ්‍යියගින්දලා. උසස් පෙල ශිෂ්‍යය දක්වාම. කම්කරුවගින්දලම ඉහළමවෘථකය දක්වා හම. උපුංචි ලෑලි කඩකාරයගින්දලා. යහපත් ව්‍යාපාරිකය මහ ව්‍යාපාරිකය දක්වාම. අමාරුවටෙලියට බහින කොට. ඔොල් රජරුවන්ටේ බමුුණනන්දුනාවගේ තමයි ලැබෙන උපදෙේ. යාගිය පටන්ගන් වතුරනේ ගහ ෙදැන් කඳුළු ගෑස්නේ ගහන්න ප්‍රමීතිය පිබඳව ටු ත් නත්තන් එකක්ද දෙන්නන්නේෙ කොහොද මේ වතුර පාරක් පැදිල ගැස් පරක්ඇදල මැල්ලන්නේ අන්න රටේ තත්තේ. අපි කියවා ඔයා හිටල රුත්නෙවෙයි. ඔයා ලිච්චවී රජදරුවන්ගේ උපද සුත්න වයහන් ෙරනිල්. ඔය බුණ සෙට්ටිකත්තෙක් එකතු වෙලා ඔය පූජාවත් තමයි තියන්නේන්නේ. අපි දන්න මේ වෙනකොට මේ ආසන්න කාලේදීම එක්කෙනනෙත් දෙන්නෙක්කේ පූජාවට බිලිවුුණා ඔයාගේ යාගට එසෝ යාගෙනවත්තන්න. නොවත්තල කොසෝල් රජුරුවගේ මන්දන්න ඇද ේතවනලා ේදා බුදුන් වහන් සිටිය වගේ. එදා සැවැත්ූර බුදුන් වහන් සිටිය වගේ වැඩ හිටිය වගේ. අද ඔයාට මනස යහපත් කරගන්න බණපදයක් අහන්න. ඒ හා සමාන හෝ ඒ ධර්මය තුළ ජීවත්වෙන ඒ ශික්ෂා කාමි ඒ යහපත් ගුණධර්ම පුරපු මහර ස්වාමෙන් වසලින්න ඒ අයඔගෙන් අහන්න බනපදියක්. අහලා නිවැරදිවෙන්න හැබ ඒකට එදාන කොසල් රජුරන්ට හිටිය මල්ලික එය තම එක්කනකි අදත්ය ඔබතුමා දන්න ඔබතුමාගේ ය අයන්නවනම් දන්න කියනය ඒ අතේරුම් ගන්නන මෙතුමාවා වෙක්කන්න න්න ඕන කියලා හැබයි කොසල් රජතුමාගේ වයසයි මෙතුමාගේ වයි සැපිලොනොම දන්නන්නේ නෑ කෝමහරි බනපදයක් අහන්න මර්ධනය නවත් අන්න තර්ජනය නවත්න්න ගර්ජනය නවත්න්න ප්‍රජාතන්ත්‍රවාදී සුපිරි ප්‍රජාතන්ත්‍රවාදය කියන ඔයා ටයිකෝට් දාන ඔයා ඔයා ප්‍රජාතත්‍රවාදී නං උව්‍යස්ථාදාය ව්‍යස්ථා සම්පාදනය කරනවා නම්. ඒ සම්පාධනය කරපුේ ව්‍යස්ථාව තුළ රට කටයුතු කරනවා නම් පාලක ඉදිරුවත් කටයුතු කරන්න. ඔඇත්තේ ප්‍රජාත්‍රවාදී අයිතින්න. ඒ සඳහා චන්ද අයිතියේ ලබා දෙන්න. චන්ද පවත්වන්න. ප්‍රජාතන්ත්‍රවාදය රකින්න ඒ තුළ බිඳ වැටනවා කඩනවා කියලා පාරට බහින රටේ පුරුවසිය මර්ධනය කරන්න ඔ බලය පාවිච්චි කරනවා නම් අපිට තින්නේ ටොඩා තැනයි කියන්න තින්න ශ්‍රෂ් අධි කරනයට. එතනින්හම් බේන අර්ථකතනයක් ඔ වලංගු භාවයක් නොදී ත් කල් මර්මින් ඔයා කටිතු කරනවා නම් අපිට කියන්න තින්නේ. ඔයා ප්‍රජාතන්ත්‍රවාදීත් නොවේ කියන එක. ඒක නිසා අපිට කණගාටය කියන්න අප රට ඇයි මෙෙම. තත්වයක් උදාාවවෙන්නේ පාලකයා. මේ විදියට ඇයි මේ විදිට පූජාවන්තියන්න සූදානම් වෙන්නේ අර ගෝටා වගේ ඔයත් එ මිත්‍යයා දෘෂ්ටිකීන්ගේ පසු පසය අනෝද රනිල් එමකිලා අපි යහනෝ. අනිත්ක මේ ඊය පෙරදමන්ඩා ඇහුව මහ බැකු අධිපතිතරය මොකද කියන්නේ. මේ රටේ මුල්ලිය තත්ත්වය මේ ප්‍රපාතිර වැටුලේ මේ තත්ත්වයට පත්වනේ අපි මේ ආර්ථික ප්‍රපාතික ජීවත්වෙන්නේ. රට මේ සංසිද්ධිය කඇතිල මේ රට මේ තත්වේ ජීවත් වෙන්න තත්ත්කට පත්වනේ හේතු කියනිය කොටයා කියන්නමගදද. ජනතාව ඉල්ලනදේ පාල්ලිමෙන්තුව සහ කැබිනට්ට එක අනුමත කරපු නිසා ඒ සඳහා ආර්ථික ප්‍රතිපත්ති සකස් කරන්න වූ හේතුවනිසා තමයි මේ කඩයි වැටිම නේ කියලා. ලැජ්ජයි! නඳලා ලැක්්ජයි. ඔයා ආර්ථික විශේෂක්යෙක්. ඔයා මොුණ දහෙම කතා කරන්නේ. ජනතාවට ඒ සේවාවන් ඒ සුබසාධනයන් ලබා දෙන්න ගිහිල්ල විතරද මේ ආර්ථිකය කඩාවටනේ. අපි කිව්වද ජනතාව ඉල්ලපු දේදොය. හම්මන්තොට ට්‍රිකට්ලඩාංගන හම්මන්තොට වරාය. හම්මන්තොට සම්මතශාලා ඔයල් ලොකු ලොකු ව්‍යාපෘති ගත්තාහම අරචචචී රෝකට්ටකයඇව්වා ඒ ජනතවවිල්ලපු දේද. මෙච ආර්ථිකරබද්‍යත්ත දී ලක්ෂකී යක් විදන් කරද ටොයිල්ලට හද ටොල්ල. සංචරණය සංචාර ඉන්ට ඒකන්නේ තැනින් තැනට ගෙනියන්න පුළුවන් ආකාරේ තොයිලට් පද්ධතියක් ගෙන හැල්ලා නිදහස් සැමරුවෝ තිබ්බි. ජනතාවකි්වදේ සමරුවටියල්ලා ඒ සමරු වූමියයට එන්ඩ අපට අවසර දෙන්න පා කියලා. ඔය රහසි තමයි ඔක්කොම කරේ. ඒසාපි කියනවා. මේ රටේ පාලකයා මුල්ලිය කළමනාකරණය නිසි ලස කරේ නෑ. දේශපානික ව්‍යාපෘති කරපුල්සා තමයි. මේ රට මුදල් අහේනිය ඇතිවුණේ. ඔවුන් ජනතාවගේ පොකැට්ට එක පුරෝණවට වඩා. ඔවුන්ගේ ඥාතිපරම්පරාවට ඒ අවශ්‍ය ප්‍රතිපාදන තුළින් පොකට්ට එක පුරෝගන්න ඉඩදීපු නිසා නෙවෙයිද කියන එක. ඒක නිසා සුදුණුගාන් දෙපා. ඔබ දන්නවා ඔය කියන්නේ ඔය කියවීම ඔබේ හිතද නැත්තං අර මැතිවරණ කොමසාරිස්වරයට ඒවගේම අපේ මුද්‍රනාදි පතිවරයට ඒවගේම ආරක්ෂා සම්බන්ධයට ඔවුන්ගේ හිතද කියවන්න වෙලාතින්නේ දේශපාලකයාගේ කියවීමට තමන්ට කියන්න වෙලතින්න කියනක. සාපි පැහැදිලියුම කියනවා. මේ රටතුළ රනිල් ඔයා බෝල පාස් කරන්න ලඇස්තියෙන්න්න පා. ඔයා දැම් මේ ෘතිකයෙන් පාඩ බැස්සාමත්ව ගැව්ව ලස්න එව්ව ලස්සන බෝලයක් ඒ ඒ බෝලි දැන් බලනවා හතරැස්ද රවුන්ද මේ මුණ ආකාර්ද ක කියල බලන. එහම කල්මරණ කොඩමොකද වෙන්නේ. මාසා හයකට නම් මේ බදු ප්‍රතිපත් යතින්නේ මසායනේ මස හටක් විතරයනවා. මුම් බෝලය බල්ලනවා මෙහම කරනවෙම් බලන ආරයිට් රනිල් බෝල දුන්න ආරයිට් ඒකම්මකද රතුවල්ල කියන්නේ. දිකටම කරන්න බෑයි ස්ට්‍රයික් ඒ ආර්ථිකය අපේ රට දැනෙනවා. එහෙම කරන්න ගිලා ජනතාවට ප්‍රශ්නයක්. ඇයි අකෝ ඕක තේරුන් නැ්ද මේ ස්ට්‍රයිකය පඩන්ගෙන් ඉසෙල්ලා. බිලියනනා ගානක්වෙලා පාඩුවෙන් නිස්සල ේතුව නැ්ද ජනතාවට දුකට පත්තන මේම කරත් කියල. අපි පාඩ බැස්සොත් මේ තත්ව පත්තුුණොත් ජනතාවගේ දිලියෙදා කඩතු කරන්න බෑ කරගණයන්න බෑ. ඒසා ඔවන්ගේ දෛනික ඉපයිම්වලට අපි කරදරනෝ කර අපි අරගලය කරන්න ඕන මෙන්න මේ ආකාරේයටි කියන තොරගනින්කු ක්‍රමේදයක්. ඔක්කොම කරල්ලා අන්තිමට අන්තිමට කියවා ක්‍රරිමෝට් එකත අප අතර ගක්ත වගේ. ඔ! දිගටම බෑවර්ධන අපි ඔර අතුමල්ලාට කියවා. ඔයාලා ගෝල් පෙස් එකත් ඔල ගෝල් පෙස්ස එකත් අරගල බූමයක්කි දෙට. අවි හිංසාවාද අරගලයක් කරගෙනගේ. ආදරය අරගලයක් කරගෙනගිය. අරගලය කියන කන්සෙප්ට එකත් ඒ භූමියෙන් අයින්කරා. ඊට බස්ස වැඩබිමෙනුත්තායින් කර. දැම් මොකද වෙලාතින රනිල්ට ඕනදේ තමයි කරටේ වෙන්නේ අපි රනිල්ලෙක්ක තරහනෑ රනිල්ට වෛර කරන්නේ නෑ පැහැදිලිු අපියක කියනවා. හැබැයි අපි කවුරුහෝ ප්‍ර්‍රපත්තිය මේ ජනතාවට හිත කර නැත්තං. ඒ හිත කර නොමැති පාලකෑට ඉරෙහිව. අවසාවාදී අරකළය, දීකට මක්‍රියත්ම කරනවා කියමින් අ්‍යහඩර.